Siemens logo programming logic controller පිළිබඳව electrical සිංහල වෙතින් ගෙන එන දෙවෙනි වීඩියෝ එක ඔයා එකතු වෙලා ඉන්නේ. ඔයා පළවෙනි වීඩියෝ නැරඹුවේ නැත්නම් මෙම වීඩියෝ යටින් තියෙන description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාට පළවෙනි එක නරඹන්න පුළුවන්. හොඳයි එහෙමනම් අද අපි නරඹමු දෙවෙනි වීඩියෝ එක එකතු වෙන්න electrical සිංහලත් එක්කලා. මෙම වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තුලින් ඔයාලට දැක ගන්න හම්බුනේ Siemens logo PLC එකක් කොහොමද මූලික කොටස් ටික අඳුනගන්නේ කියලා. අද වීඩියෝ එක තුලින් අපිට නරඹන්න පුළුවන් Siemens PLC එකක් කොහොමද වයරින් කරගන්නේ සහ digital input සහ digital output ලබා ගන්නෙ කොහොමද digital input එකක් ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද digital output එකකට ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. හොඳයි එහෙමනම් අපි මුලින්ම වයරින් එක ගැන බලලා ඉමු කොහොමද වයරින් එක කරගන්නේ කියලා. ඕනෑම ඉලෙක්ට්‍රිකල් හරි ඉලෙක්ට්‍රොනික උපකරණයක් ක්‍රියාත්මක වීමට නම් අපි විදුලිය ලබා දෙන්න ඕනේ. PLC එකකටත් එහෙමමයි. අපි මුලින්ම මේ PLC එක සඳහා 24 වෝල්ටේජ් එකක් ලබා දෙන්න ඕනේ DC. ඉතින් මේ සඳහා අපිට අපේ තියෙන කෙලින්ම විදුලිය භාවිතා කරන්න බෑ. ඒ සඳහා අපිට SMD power supply එකක් භාවිතා කරන්න සිදු වෙනවා. ඉතින් PLC එක තුල තියෙන ඉලෙක්ට්‍රොනික පරිපථය ඉතාම සෙන්සිටිව්. විදුලියට ඉතාම සංවේදී පරිපථ තමයි PLC එක තුල තියෙන්නේ. ඉතින් ඉතාම කුඩා ෂෝට් වීමකදී හරි සර්ජ් වීමකදී හරි එම පරිපථ විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් මේ හින්දා අපි MCB එකක් තෝරගන්නකොට ඉතාම කුඩා ඇම්පියර් ප්‍රමාණයක MCB එකක් තෝරගන්න වග බලා ගන්න ඕනේ. ඉන් අනතුරුව අපිට පුළුවන් PLC එක සඳහා SMD power supply එකෙන් 24 voltage DC ධන ඍණ මාරු කරගන්න නැතුව ලබා දෙන්න. ඉන් අනතුරුව අපිට තියෙන PLC එක තුලට digital input ලබා දෙන්න. මම මෙතනදී digital input තුනක් භාවිතා කරනවා. digital input එකක් ලබා දෙනවා කියන්නේ positive wire එකක්. ඒ කියන්නේ 24 ධන wire එකක් switch හරහා PLC එක තුලට in කරන එක. මෙම වීඩියෝ තුලදී මම digital input ලබා දීම සඳහා භාවිතා කරන්නේ push button තුනක්. මේ සඳහා digital input ලබා දීමට push button පමණක් නොවේ limit switch sensor වැනි ඕනෑම 24 voltage switch කරන්න පුළුවන් උපකරණයක් භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. මෙම PLC එක තුල digital input 8ක් තියෙනවා. ඉතින් මේකෙන් මම භාවිතා කරන්නේ digital input 3ක් පමණයි. PLC එක සඳහා සවි කරගත්ත digital input නිසියාකාරයෙන් වැඩ කරනවාද කියලා අපිට PLC එක තුලින්ම තහවුරු කරගන්න පුළුවන්. ඒ සඳහා PLC එකේ ඩිස්ප්ලේ එක අපිට භාවිතා කරන්න පුළුවන්. මෙතනදී අපිට මොනිටර් කිරීමට හැකියාව ලැබෙනවා digital input නිසියාකාරයෙන් වැඩ කරනවාද කියලා. ඔයාලට පේනවා අංක 1 සිට 8 දක්වා තියෙන පේළිය. ඒ තමයි digital input පේළිය. මෙහිදී මම push button එකක් ඔබන වාරයක් පාසා එම input එකට අදාළ වන අංකය ඔයාලට blink වෙනවා පේනවා ඇති. පළවෙනි බටන් එක සඳහා මම භාවිතා කරලා තියෙන්නේ ඕපන් එකක් නිසා පුෂ් කරන වෙලාවට විතරයි බ්ලින්ක් වෙන්නේ. දෙවෙනි බටන් එක සඳහා භාවිතා කරලා තියෙන්නේ ක්ලෝස් බටන් එකක් හින්දා ඒ ඉන්පුට් එක නිතරම PLC එක තුලට ඇවිල්ලායි තියෙන්නේ. මෙතනදී මම බටන් එක ඔබනවා කියන්නේ ඩිජිටල් ඉන්පුට් එක නැති වෙලා යනවා කියන එක. ඊළඟට අපි PLC එකේ අවුට්පුට් සහ අවුට්පුට් එකට අදාළ වෙන රිලේ මොඩියුල් එකක් භාවිතා කරලා තිනවා. ඉතින් ඇයි මේ රිලේ මොඩියුල් එකක් භාවිතා කරන්නේ? මේ PLC එක තුල තියෙන මේ PLC එක තුල නම් අවුට්පුට් හතරක් තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් මේ PLC එක තුල තියෙන රිලේ එකක් තමයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ මයික්‍රෝ රිලේ එකකට වැඩි ධාරිතාවක් හැන්ඩල් කිරීමේ හැකියාවක් නැහැ. මේ සඳහා වැඩි ධාරිතාවක් ගියොත් වෙන්නේ මේ තියෙන පොයින්ට් එක පිච්චිලා යන එක. ඉතින් ඒ නිසා මේ පොයින්ට් එක භාවිතා කිරීමෙන් අපිට පුළුවන් ටිකක් විශාල ඇම්පියර් ප්‍රමාණය ගන්න පුළුවන් රිලේ එකක් ස්විච් කරගන්න. ඉතින් මේ රිලේ එක ස්විච් කරගත්තට පස්සේ අපිට පුළුවන් රිලේ එකේ අවුට් එකෙන් අපිට කැමති විදිහට වෝල්ටේජ් එකක් හැන්ඩල් කරගන්න. ඉතින් අපි මෙතනදී 24 වෝල්ටේජ් ප්ලස් එකක් තමයි මේ ස්විච් වල කොමන් කරලා තියෙන්නේ. ඉතින් මේකම කොමන් කළාට පස්සේ ඉතුරු වෙන ඍණ වයර් එක මේ රිලේ වල කොමන් වලට අපි ලබා දීලා තියෙනවා. ඔයාලට මේ මෙතනින් දකින්න හම්බෙන්නේ ඒ රිනේ කොමන් එක. ඉතින් ඊට පස්සේ ඉතුරු පොයින්ට් එකෙන් අපිට රිටර්න් හතරක් විදිහට මේ ස්විච් වලින් හැම එකකින්ම ලැබිලා තියෙනවා. ඒ ස්විච් හතර තමයි අපි මේ රිලේ වල
input එකට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ PLC එකෙන් input output එකක් එළියට ආවට පස්සේ වෙන්නේ මේ switch එක open switch එක close වෙලා ඒ එක්කලම මෙතන තියෙන positive wire එක මේ switch එකේ අනිත් පැත්තට ගිහිල්ලා මේ relay එකේ input එක දක්වා එන එක. ඉතින් එහෙම input එකක් ආපුවාම මෙතන තියෙනවා negative wire එක. ඉතින් මේ negative wire එක relay coil එකට සෑම relay coil එකකටම සම්බන්ධයි. අපි ලබා දීලා තියෙන පොසිටිව් වයර් එක ඔයාලට පේනවා 1 2 3 4 විදිහට 8ට යනකම් තියෙනවා. ඒ කියන්නේ මේ රිලේ මොඩියුල් එකේ ඉන්පුට් ටික. ඉතින් අපිට පුළුවන් මේ PLC එකෙන් අවුට්පුට් එකක් ලබා දුන්නාම ස්විච් කරපුවාම පොසිටිව් වයර් එක පොසිටිව් එක අපි හිතමු පළවෙනි පොයින්ට් එකෙන් පොසිටිව් එකක් මෙතෙන්ට ස්විච් වුණා කියලා අවුට්පුට් එක පිට වුණා කියලා. එහෙනම් අවුට්පුට් එක පිට වෙච්ච ගාම මේ 1 කියන ස්ථානයට पॉजिटिव वायर के ना इतनी मेतन ऋण वायर का मैम कालिंग क्यों वगे मेकट कॉमन ने लाती है इतनी पॉजिटिव वायर का आप गाम पलवनी रिले का वैड कराना पटांगाना वर्ल्ड पेन वा मैं मॉड्यूल लेके मेतनत पॉजिटिव की लाती है ना एत्त वसे में मेतन धन ऋण विधि है 24 वोल्टेज तमाय ती है नमूत मैं धन एक लबा दी लाती है මේ ස්ථානයේ තියෙන power on කියලා button එකක්. ඉතින් මේ අපිට මේ module එකට power ආවා කියලා දැනගන්න විතරයි මේ positive wire එක තියෙන්නේ. PLC එක තුලින් output එකක් පිට වෙච්චාම දැන් ඔයාලා දන්නවා positive wire එක මෙතෙන්ට ඇවිල්ලා අපි තුමු පළවෙනි එකට ආවට පස්සේ පළවෙනි relay එක on වෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු relay එකක් කොහොමද switch කරගන්නේ කියලා. දැන් relay එක on වෙලා තියෙනවායි කියලා අපි හිතමුකෝ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන පළවෙනි සහ දෙවෙනි pin එකේ සඳහන් කරලා තියෙනවා NO සහ C එක කියලා. ඉතින් මේ C එක කියන්නේ common pin එක. NO කියන්නේ open කියන pin එක. ඉතින් මේ relay එක on වුණාට පස්සේ මේ C එකට අපි සම්බන්ධ කරලා තියෙනවා නම් 230 වෝල්ටේජ් එකක් අපිට පුළුවන් NO කියන pin එකෙන් එළියට ගන්න. එහෙම වෙන්නේ රිලේ එක on වුණාට පස්සේ විතරයි. ඉතින් එවැනි pin පේලියක් මෙතන ඔයාලට දැක ගන්න හම්බ වෙනවා පළවෙනි එකේ සිට 8 දක්වා. එකකට එක ගානේ තමා තියෙන්නේ. රිලේ output 230 switch විදිහට අපි මෙතනදී 1 2 3 4 වශයෙන් switch 4ක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ switch 4 මේ විදිහට 230න් වැඩ කරන पैनल इंडिकेटर हतर कट अभी लबा दिल तीन मे पैनल सैम इंडिकेटर सदाह न्यूट्रल संबंधाई पेस्ट के एन मे रिले का ओनु नाट पास एनो की पीने की इतिन अभी बलमु दैंक ओहमद पीएलसी का डिजिटल इनपुट का लबा दिला डिजिटल आउटपुट का लबा गाने की एस्केप बटन ने का भाविता कर मीन अपीट पुलवान पीएलसी का तुलट यान ඉතින් ගියාට පස්සේ පළවෙනි මෙනු එකේ අපිට දැක ගන්න හම්බ වෙනවා ස්ටොප් කියලා. ඉතින් මේ ස්ටොප් කියලා ඇයි වැටලා තියෙන්නේ කියලා බැලුවොත් මේ PLC එක තුල දැන් ප්‍රෝග්‍රෑමින් එකක් තියෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑමින් එක රන් වෙන ගමන් තියාමයි තියෙන්නේ. අපි මුලින්ම කරගන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑමින් එක ස්ටොප් කරගන්න ඕනේ. ඒ සඳහා අපිට කර්ස් එක දැන් තියලා තියෙන ස්ටොප් එකේ ඒක මම ඔකේ කරනවා මේ විදිහට. ඊට පස්සේ මෙතනදී අහනවා ස්ටොප් ප්‍රෝග්‍රෑම් කියලා. ඔයාලට පේනවා ඇති. ඉතින් අපිට මෙතනදී yes දීලා ප්‍රෝග්‍රෑමින් එක ස්ටොප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඊළඟ කර්ස් එක අරන් යනවා ප්‍රෝග්‍රෑම් කියන ස්ථානෙට. ප්‍රෝග්‍රෑම් කරන ස්ථානෙට ගියාට පස්සේ තමයි අපිට PLC ප්‍රෝග්‍රෑමින් එකක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි ප්‍රෝග්‍රෑමින් එක තුලට ගිහිල්ලා ඕකේ කරලා අපි මෙතනදී අපිට පුළුවන් දැන් තියෙන ප්‍රෝග්‍රෑමින් එක හරි. දැන් edit ප්‍රෝග්‍රෑමින් වලට ගියොත් ඔයාලට දකින්න හම්බෙයි. දැන් මේකේ තියෙන ප්‍රෝග්‍රෑමින් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේකේ යම් කිසි වෙනසක් කරනවා නම් මේ එඩිට් කියන එක ඇතුලට ගියාට පස්සේ වෙනස් කිරීමක් කරගන්න. ඉතින් අපි හදන්නේ දැන් ඒක එඩිට් කරන්න නෙමෙයි අපි අලුතෙන් හදන්න හදන හින්දා අපි මෙතනින් අයින් වෙලා යනවා ක්ලියර් ප්‍රෝග්‍රෑමින් කියන එකට. ඉතින් මේ ක්ලියර් ප්‍රෝග්‍රෑමින් කියන එකට ගියාට පස්සේ මේක ඇතුලත තියෙන සියලුම ප්‍රෝග්‍රෑමින් මැකිලා යනවා. ඉතින් අපි මුලින්ම මේ PLC එක ක්ලියර් කරගෙන ඉමු. අපිට දැන් තියෙන ප්‍රෝග්‍රෑමින් එක වැඩක් නැහැ. අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද ඩිජිටල් ඉන්පුට් එකක් දීලා කොහොමද ඩිජිටල් අවුට්පුට් එකක් ලබා ගන්න කියලා. ඉතින් අපි මුලින්ම ප්‍රෝග්‍රෑමින් එක ක්ලියර් කරගෙන ඉමු මේ විදිහට. ඉතින් මෙතනදී තහනවා ප්‍රෝග්‍රෑමින් එක ක්ලියර් කරන්නද කියලා. ඉතින් අපි yes දුන්නට පස්සේ මේක ඇතුළත තියෙන ප්‍රෝග්‍රෑමින් එක මේ විදිහට ක්ලියර් වෙලා යනවා. දැන් මේක ඇතුලේ ප්‍රෝග්‍රෑමින් එකක් නැහැ. අපි ඊගාවට කරන්න ඕනේ එඩිට් ප්‍රෝග්‍රෑම් එක කියන එක ඇතුළට ආයෙ යන්න ඕනේ. මෙතනදී තමයි අපි ප්‍රෝග්‍රෑමින් එකක් නිර්මාණය කරන්න පටන් ගන්න මුල. අපි යමු එඩිට් ප්‍රෝග්‍රෑමින් එක ඇතුළට. ගියාට පස්සේ අර ඔයාලට දකින්න හම්බුන කලින් තිබ්බ ප්‍රෝග්‍රෑමින් එක දැන් නැහැ. ඔයාලට දකින්න හම්බෙන්නේ new කියලා එකක්. ඉතින් මෙතන තමයි මුල. අපි දැන් new කියන එක තුලට ඕකේ කරලා අලුතෙන් එකක් නිර්මාණය කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට new කියන එක ඇතුළට ගියාට පස්සේ මේ වගේ බ්ලොක් එකක් දකින්න හම්බෙනවා.
ඉතින් මේ බ්ලොක් එක තුල අපිට දකින්න හම් වෙනවා මෙතන IN කියලා. මේ IN කියන්නේ I කියන්නේ ඉන්පුට් එක. ඔයාලට දකින්න හම් වෙනවා මෙතන Q එක කියලා. මේ Q එක කියන්නේ මේකේ තියෙන පළවෙනි අවුට්පුට් එක. I කියන්නේ මෙතන තියෙන ඉන්පුට් පේලියෙන් අපිට කැමති ඉන්පුට් එකක් තෝරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද අපි ඉන්පුට් මෙතනින් තෝරන්නේ කියලා. මේ විදිහට අපිට IN කියන ස්ථානට ගියාට පස්සේ ඕකේ කරලා අපිට පුළුවන් මෙතනින් I කියන එක තියෙනකොට I කියන්නේ ඩිජිටල් ඉන්පුට් කියන එක. ඉතින් 1 කියන්නේ පින් නම්බරේ. මෙතන තියෙනවා 1 සිට 8 දක්වා තියෙන පින් පේලියක්. ඉතින් ඒ අදාළ පින් එකට අපි අංකය මෙතනින් ප්‍රෝග්‍රෑම් කිරීම සඳහා ලබා දෙන්න ඕනේ. ඉතින් අපි වෑර් සවි කරගෙන තියෙන්නේ පළවෙනි වෑර් එක සහ දෙවෙනි වෑර් එක. තුන්වෙනි වෑර් එක කියන ඒවට තමයි ඩිජිටල් ඉන්පුට් ලබා දීලා තින්නේ. ඉතින් මම මෙතනදී 1 කියන එක දීලා ඕකේ කරනවා පළවෙනි පුෂ් බටන් එකේ ඉන්පුට් එක සඳහා. ඊට පස්සේ අපිට පුළුවන් අවුට්පුට් එක මේ විදිහට හදාගන්න. ඉතින් මෙතන තියෙනවා Q1 කියලා. ඉතින් මම ඒක වෙනසක් නොකර Q1 කියන්නේ පළවෙනි අවුට්පුට් එක ඩිජිටල් අවුට්පුට් එක. ඒ විදිහට අපි වයරින් කරලා තියෙන විදිහට මෙතනදී නම් මේ රිලේ එකට ඇවිල්ලා රිලේ එකෙන් පස්සේ පළවෙනි ඉන්ඩිකේටර් ලෑම්ප් එක දැල්වෙන විදිහ තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ විදිහට මේක ප්‍රෝග්‍රෑමින් කරගෙන කියලා. ඉතින් ඊට කලින් මම ඔයාලට දෙයක් පෙන්වන්නම්. මෙතනදී අපිට පුළුවන් මේ තියෙන අවුට්පුට් ඩිජිටල් ඉන්පුට් විදිහට පමණක් නොවේ. I කියන්නේ මම මුලින් කිව්වා ඩිජිටල් ඉන්පුට් කියන එක. ඉතින් මේක අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් මෙමරි බීට් හයි ලෝ. ඉතින් මේ විදිහට තව අදාළ දේවල් කවුන්ටර් ටයිමර් වැනි ඕනෑම දෙයක් දෙන්න පුළුවන්. ඉතින් මම මේක වෙනසක් කරන්න නැතුව මේ තියෙන විදිහට කරන්නම්. මොකද මේ ඔක්කොම ගැන කියන්න ගියොත් ඔයාලටත් එපා වෙනවා PLC එකේ ප්‍රෝග්‍රෑමින් එක කරන විදිය තේරුම් ගන්නත් ටිකක් අපහසු වෙනවා. ඉතින් මේ විදිහට මේ ෆන්ක්ෂන් බොක්ස් එකක් මම හදලා තියෙන්නේ. දැන් පළවෙනි ඉන්පුට් එකට සිග්නල් එකක් ආපුවාම සරලම විදිහට අපි ස්විච් එකක් දාපුවාම ලයිට් එකක් පත් වෙනවා වගේ දෙයක් තමයි මෙතනදී කරන්නේ. ඉතින් පළවෙනි ඉන්පුට් එක 1, ඒ කියන්නේ මේක අවුට්පුට් එකත් පළවෙනි එකමයි. ඉතින් අපි මේක මේ විදිහටම ඕකේ කරලා ප්‍රෝග්‍රෑමින් කරගමු. ඔයාට පේනවා මෙතනදී දැන් I එකෙන් ගිහිල්ලා Q එකට ඇවිල්ලා තියෙන්නේ. I එකට ඩිජිටල් ඉන්පුට් එකක් ආවොත් Q එක වැඩ කරන විදිහට. හරි, අපි දැන් මේක ප්‍රෝග්‍රෑමින් එක රන් කරලා බලමු ඇත්තටම එහෙම වෙනවද කියලා. ඒකට අපිට පුළුවන් මෙතනින් escape button එක එකපාරක් press කරාට පස්සේ මෙතනදී අහනවා circuit program change save changes කියලා. අපිට පුළුවන් මේක yes දීලා අයින් වෙන්න. එතකොට අපි අර කරපු වෙනස්කම අපි හදාගත්ත සර්කිට් එක එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් එක මේකට සේව් වෙනවා. හරි, අපිට දැන් පුළුවන් මෙතනින් ප්‍රෝග්‍රෑමින් එක රන් කරගන්න. ඒක නිසා මම තව එක පියවරක් escape වෙලා පසුපසට එනවා. දැන් ඔයාලට මෙතනදී මුලින්ම දකින්න හම්බුනේ stop කියන එක තමයි දකින්න හම්බුනේ. දැන් තියෙනවා start කියලා. ඉතින් අපිට පුළුවන් දැන් ප්‍රෝග්‍රෑමින් එක start කරන්න මේ විදිහට ඕකේ කරලා මෙතනදී අහනවා start program. අපිට yes no දෙන්න පුළුවන්. yes දුන්නොත් අපි අර ප්‍රෝග්‍රෑමින් එක හදාගත්ත ප්‍රෝග්‍රෑමින් එක මේ PLC එක තුල run වෙන්න පටන් ගන්නවා. අපි ඕනේ දැන් ප්‍රෝග්‍රෑමින් එක run කරන්න ඕන නිසා yes එකට අරගෙන නැවතත් okay කරනවා. හරි, දැන් මෙතන පළවෙනි ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා තියෙනවා. අපි යමු එකක් ඉදිරියට. ඉතින් ඔයාලට පේනවා මෙතන පළවෙනි ඉන්පුට් එක තාම ඇවිල්ලා නැහැ. ඉන්පුට් එක එන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? පළවෙනි පුෂ් බටන් එක මෙතෙන්ට පළවෙනි පුෂ් බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි ප්‍රෙස් කරමු මුලින්ම. ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට දකින්න හම්බුණා 1 කියන ඉන්පුට් එක දැල් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒහා සමානව ඉන්ඩිකේටරයක් පැනල් ඉන්ඩිකේටරයක් දැල් වෙනවා. ඒ පැනල් ඉන්ඩිකේටරේ දැල් වෙන්න පටන් ගන්නෙ ඇයි? රිලේ එකක් ඔන් වෙන හින්දා. ඒ කියන්නේ මෙතන තියෙන ඩිජිටල් අවුට්පුට් එකක් වැඩ කරන්න පටන් අරගන්න නිසා. ඉතින් අපිට මේ මොනිටරේ තුලින් අවුට්පුට් එකක් ඇත්තටම වෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒක හින්දා අපි තව පියවරක් ඉදිරියට යන්. ගියාට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතන තියෙන I, මේ පැත්තට ගියාට පස්සේ තියෙන Q.
ඉතින් මේ Q කියන්නේ output ටික එකේ සිට 9 දක්වා තියෙනවා ඊට අමතරව අපි additional මෙතෙන්ට කාඩ් එකක් සම්බන්ධ කරොත් IO මොඩියුල් එකක් ඒකට අදාළ වෙන අංක ටික තමයි මේ යටින් තියෙන්නේ ඉතින් අපි push button එක නැවතත් press කරලා බලමු මේ විදිහට press කරාට පස්සේ indicator එක දැල්ුණා relay එක අල්ලගත්තා ඔයාලට දකින්න හම් වෙනවා output එකත් මේ විදිහට වැඩ කරනවා ඉතින් මම මේක press කරගෙන ඉන්නකම් විතරයි output එක එන්නේ මොකද මම programming එකේ ලිව්වේ නැහැ output එක දිගටම එන්න කියලා. හරි එහෙමනම් ඔයාලට අද වීඩියෝ එක තුලින් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා කොහොමද digital input එකක් දීලා digital output එකක් ලබා ගන්න කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේක තව ටිකක් advance කරලා කොහොමද timer එකක් හරි එහෙමත් නැත්නම් මේ අපි දැන් මේ press කරපු button දෙකකට අරගෙන latch කරලා ඒ කියන්නේ relay එක පළවෙනි button එකෙන් press කරපුවාම lock වෙන්නයි දෙවෙනි බටන් එක ඔබපුවාම අහපව රිලීස් වෙන විදිහට ප්‍රෝග්‍රෑමින් එකක් නිර්මාණය කරන්න කියලා. හරි එහෙමනම් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, නොදන්න කෙනෙකුට දැනගැනීමට ෂෙයා කරන්න, channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. හොඳයි එහෙමනම් ගිහින් එන්නම්. සියලුම දෙනාටම සුබ දවසක් වේවා.